ගේ බඩුමිල අඩු කරගන්න බෑ ලංකාව වැටිල තියෙන මහා විශාල නායගුලෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඔවුන් සමක එකඟ වන්න බැරිෙන. ලංකාව වැටිලා ඉන්න නායකුලෙන් බේරගන්න අර මේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවට මොක දවනේ. අද වෙනකොට චීනය තවම ලංකාවේ නාය, මේ ප්‍රතිසංස් කරන්න කරන්න. එමත් ඇත්තං ඒ නයවගුලෙන් බේරගන්න ස්ථාවර කරගන්න වැට සටහනකට එකඟ වෙලා නෑ. තාම ඉන්දයාම එකඟ වෙලා නෑ. මහා විශාල් ලෙස කතා කරක් පැරිස් ලබ් කියලා. පැරිස් ලබ් එකඟ වෙලත් නෑ. කිසිම පුද්ගලෙක් එකඟ වෙලා නෑ ලංකාවෙන් නාය ප්‍රතිවෝගත කරන්න. එකකතාවකට ඇවිල්ල නෑ. ඒ අත්‍රවාරයේ දෙසම්බර්මාසේ අග ශ්‍රී ලංකන් ගුවන්සේවය ගෙවන්න තිබිච්ච පොලිප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ රජය මැදිහත් වෙලා ගත්ත න නයකට ගෙවා ගන්න බැරුව දැන්ගෙව්වෙ නෑ. හරි. සමහර රටවල එහම උනහම ඔවුන්ගේ ගුවන්යාන්න නැව් වෙන රටවල් වලින් සිස්කරපු අවශ්ථා තිබුණ. හරි එතකොට මේ මූලික ප්‍රශ්නයට විසඳුමක් තවම පේනතෙක් මානක නෑ. අFගේ ඩොර් බිලියන දෙකහල් දසම නමේ නවයිකවව දෙ සම්බර් මාසි උරන්න කලේ. එකහවෙේ නෑ එස ජනවාරි මාසේ එනවාමයි කියලා කිව්වා. එන පාටන් නෑ. කිසි දෙයක් කරගන්න බෑ රට ගොඩදාගන්න බෑ ජනතාවගේ බඩුමිල අඩු කරගන්න බෑ. හරි නිෂ්පාතිනය නැවත පටන්ගන්න බෑ කුඩා හා මධ්‍යම ව්‍යාපාර ඉස්රහ අරගෙනන්න බෑ මේ ලංකාව වැටිල තියෙන මහ විශාල නායගුලෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඔවුන් සමක එකඟවෙන්න බැරිෙන. ඒ වෙලාන වෙන පාටකුත් නෑ. එමන දෙදා විසිතනේ ඔය මං කලින් කියපු ප්‍රශ්න වලට විසුමත් තියෙනවාද. තෙල්පෝලිම අඩුවවෙච්ච පලියට නටික ෙවන්න නැති නිසා ඩොඩ රිතුරවෙච්ච නිසා. කවුරහරි කියනවන මේක මහා විපර්යාසයක් කර මේ රජය විසින් රට ගොඩ දැම්ම කියලා. ඒවා ඉතින් ගිහිල කියන්න පුළුවන් මේ ඔවුන්ගේ බා අහන මොක්කද කියන්නේ ස්ලේව්ස්ලා වහල් උන්ට කියන්න පුළු. අද රටේ ජනතාව ඔය බොරු අහලා සෑහිමකට පත්වන සූදාන න්නෑ. ඒ නිසා දෙදහස් විසිතුනේ මේ රට ගොට ගන්න නම්. අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණය මයි දේ තමයි ජනතාවට විශ්වාස කරන්න පුළුවන්. ජනතාව පිළිගන්න අලු තාණ්ඩුවක් අවශ්‍යම.